කාලයක් මුදලත් ඉතිරි කරගන්න. ඔබත් ළඟම ඇති ATM එකට යන්න. ලංකා පේ වෙතින් පුංචි අදහසක්. ඒ කියන්නේ ඔබතුමා අරු ගන්න ඩේටා එක කිව්වද ජනාධිපතිවරයාට. ඒ කියන්නේ දැන් ගිය කන්නේ දැන් අපි අක්කරේට වීබුසල් 120 විතර ගත්ත මිනිස්සු. ඔව්. වීබුසල් 60-70යි ගත්තේ. සමහර තැන්වල ඊටත් වඩා අඩු වෙලා තිබුණා. කිව්වද අරු ගන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා. ඒක අපි කිව්වද මේ වෙනකොට අපි සංඛ්‍යාලේකන මට්ටමෙන්ම අපි මං හිතන්නේ පොඩ පෙන්නනවා මේ සමාලෝචන රැස් මං හිතන්නේ රටේ ජනතාවටත් එක මං හිතන්නේ ඒක දැනගැනීම වැදගත් වෙනවා. සමාලෝචන රැස්වීමේදී අපි මේ සම්බන්ධයෙන් කතා කරා. ඒ නිසා අපි යලකන්නේ වර්තමාන තත්ත්වය ගැන කතා කරා. මට කියන්නකෝ දත්ත ටිකක් කියන්න අපිට මං හිතන්නේ වැදගත් වෙන පොඩි වෙලාවක් ගත්තත් මේ වගේ එකක් අපි බැලුවේ නැත්නම් අපරාධයක් වෙනවා මේ මේ වෙලාවේ තියෙන තත්ත්වය. මොකද රටේ ජනතාව හිතන්නේ නැහැ ඇත්තටම සමහර වෙලාවට මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. එතකොට අපි මං හිතන්නේ ලේකම්තුමා මේ පිළිබඳ සම්පූර්ණ වර්තාවක් දෙන්න තමයි ගියේ වීසා සාල නිෂ්පාදනය පිළිබඳව. එතකොට ඒකෙදි අපි 19-20 සාල ලස්සන්න මෙට්‍රොන් මිලියන 3.3ක් හම්බෙලා තියෙනවා. යලයි මහයි එක තුනම එකතු. එතකොට 21 අවුරුද්ද කියන්නේ 21 මහා 21 යල කියන එකත් එක්ක 2021 මහා සා විශේෂ. එතකොට අපි මිලියන 3.3ක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ තුන අඩු වෙලා තිබෙන්නේ. නැහැ ඒ කියන්නේ ගිය අවුරුද්ද පොඩ්ඩක් අඩු වෙලා පොඩ්ඩක් අඩුයි 19ට වඩා. ඔව්. හැබැයි 21 22 දැන් එකයි 22 යල උපකල්පිතයි. මේ ඔක්කොම එකට දාපුවම අපිට පේනවා මිලියන 1.6යි 5යි 4ක. يعني මෙතනින් මෙතනින් දැන් භාගයකටත් වැඩිය අඩුයි. අඩුයි. එතකොට තේරෙනවා. ඔබතුම ජනාධිපතිතුමාට ඕක පෙන්වන්නේ. මේ ඔක්කොම කතාව දැන් අපි දන්නවා. මේක හේතුව ඊළඟ වර්තමාන තත්ත්වය අපේක්ෂිත ඉඩම් ප්‍රමාණය මේ කතා ඔක්කොම මේ යල අස්වන තවදුර වැඩි කරගන්න නම් මොනවද කරන්න ඕන කියලාත් අපි කියලා දෙන්නේ. යූරියා මෙට්‍රික් ටොන් 30,000ක් ගේන්න ඕන. අනේ විසිට කියන්නේ මොනවද කරන්න ඕන කියලා කියපුවා. ඒ MOP ඒ කියන්නේ මියුරට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 17,500ක් අපිට මේ වෙනකොට ගේන්න ඕන. එතකොට දැන් තියෙන තත්ත්වයේ යූරියා මෙට්‍රික් ටොන් එක ඩොලර් 700යි. MOP මෙට්‍රික් ටොන් එක ඩොලර් 1200ක වගේ වෙනවා. මේ ටික ගේන්න මෙච්චර විතර මේ ඩොලර් මිලියන් ප්‍රමාණය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ යූරියා ගේන්න ඩොලර් මිලියන් 21ක් ඕන. ඔව් ඩොලර් මිලියන් 21ක් ඕන මේ ටික ගේන්න. 21 ගේන්න. තෙල් නැව් භාගයක් දැන් තියෙන තත්ත්වය අනුව නම් නැත්තම් මේ මේ ප්‍රමාණය ගේන්න එකඟතාවයක් තියෙනවද? දැන් මේ සල්ලි හොයාගන්න පුළුවන් කියලා කියනවා. තමයි ඉන්දියානු ණය ආධාරය යටතේ තමයි අපි කතා කරගෙන තියෙන්නේ. ඉතින් ඉන්දියාවෙන් දෙන්නේ නැහැ නේගොල්ලෝ කියලා තියෙනවා. නේගොල්ලෝ අපනයනය කරන්නේ නැහැ කියලා. නැහැ ඒක ඒක හිත තමයි ඉන්දියාවේ දැන් අවසාන තත්ත්වය වෙනකන් ඇවිල්ලා දැන් තිය අවසාන ඊයේ වෙනකොට මම හිතන්නේ ජනාධිපතිවත් මේ පිළිබඳව ජනාධිපතිතුමා කෝ හැමදාම වැඩිහත් වෙනවා මේ පිළිබඳව කියලා. හැබැයි මං දන්නවා එන බව. නමුත් එන්නේ අර අදද හෙටද කියන කතාව වගේ මේකේ තියෙන්නේ. කොහොම හරි එන එකේදී පරක්කුව අපිටයි මෙතන බලපෑම්. මොකද මේක මේ ඒ කියලා වී බලන් අගෙන ඉන්නේ නැහැ. භෝගේ නැවතිලා තියෙන්නේ නැහැ. ඒක තමයි දැන් ජනාධිපතිතුමා කියනවා යලකන්නේ වැඩ කරගෙන යන්න පෝර ටික කොහොම හරි දෙනවා කියලා. ඔබතුමා කියනවා දෙන දවස දන්නේ නැහැ කියලා. මං කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඒතර ගොවියා හදිසියේ වගා කරන්න ගත්තොත් කන කර උගස් තියලා හාලා ඔක්කොම ගල්ලා ගත්තන් පස්සේ මේ පෝරත් නැතුව මොකද්ද වෙන්නේ? ඉතින් ගොවියා අනාතයිනේ හාන්සීනේ. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ආ රජයේ ගේන පෝරවල තමයි දැන් මේ සම්බන්ධ ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් පෝර තියනවා නේද? හැබැයි කාට හරි කියනකොට මං දැන් මෙහෙම කිව්වොත් එම් පෝර තියනවා කියලා අහන්න පුළුවන්. ඒ ගානට පෝර ගහලා වී කොහොමද දෙන්නේ කියලා. මොකද පෝර තියෙනවා රුපියල් 35000යි 40000යි 40000 අතර තමයි තියෙන්නේ පෝර 37000යි එහෙම තියෙන්නේ. ඉතින් එහෙමත් ගහපු මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ ගොවිකම රැකගන්න ගොවිතැන් රැකගන්න සමහරව අඩු ගානේ මිටියක් හරි ගහපු ගොවි වතුරු ඉන්නවා. එහෙම ගහලා 100ට දහල් විකුණන්න වෙන්නේ ඒක මිටි ටික. එහෙම ගහලා බේරිච්ච අම්පාර ගොවින් ඉන්නවා විඳ ඌර අක්කරේ පත්තු ඒ පැතිවල ගොයම කොහොම හරි හොඳට තියෙනවා. ඒකට හේතුත් ඒක තමයි කොහොම හරි පිටින් ගහගත්ත යූරියා වලින් තමයි මේක වෙලා තියෙන්නේ. හැබැයි හොඳට තියෙනවා. හොඳට තියෙනවා. හොඳට ගානත් අවතාර දෙහිල්ලයි. ඒක හරි. හාල් කන්න වෙන්නේ නැහැ ලංකාවේ මේ විදිහට කියලා.